අයිබොන් අදවා එලි මහනකට අරගයේ දිශානතිය ඊලකට ො වෙන්න කියනෙ හැමෝටම ගැටලුවක් දැන් වෙනකොට අපි මේ අරගලය පටන්ගත්තේ ආසන්නව මාර්තු තිස්සක කියලා හිතුවත් දැන්වෙනකොට ආසන්නව දවස් පහලක් දාසයක් විතර ප්‍රමාණයක් අරගලයේ නිියල තිබිල තිීරවා තින් මාස භාගයක් තර අරගල කරලා අපි අරගලකරුවන් විදි හට ඇතිකර ගත ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් රාශියයක් මේ වෙනකොට තියෙනවා ඒක ඇස් පනපිට ඔබට පේන තීර දැ ගොඩගට හිතන ප්‍රශ්නය තමයි අරගල ඊළංගට මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ දැන් මෙතනි හට කවද ගයිඩ් කන්නන්නේ මොක්ද මේ විසඳදු පත්තර කහො අරගෙනයන්න කියෙ ලොක පහෙළිකාක්වල ඇවන ේතුව තමයි අරගලේ නිර්මාණ වෙලා තියන්නම නිර්පාක්ෂිකව සංවිධානයක් නැතුව නායකත්වයක් එලියර පේන නැතුව ඒතම මේ අරගල සවිශෂ ෂත්වය හිදදා නිරන්තරයෙන් අපි අප අරමුණන මොක්ද මොකද මේක දිශානය මේක බලාපොරත්වෙන් ොක්ද ජයග්‍රහ අත්පත් කරගත්තර පසේ රට හදාන්න කහමති කියෙන කාරණනාටික යලි යලි මත කරන්න අ වශ වෙන මොකොද ජනතාව සහභාග වෙන මහජනතාවට ගැටලුවක් වන්න පුළුව මොකද අරමුණ අරමුණනක් මිදුනොත් අරමුණ හදුනාගේ තිබුණ නැතක ගැටලුවක් වෙන හිදා මේ වන කොට ගොල්ෆේස්සේ සිදුවමින් පවතින්නේ ඇත්තටම විශාල මංගල්යක් ආකාරෙන් එක සිද්ුවෙන ැන්නේ අප අවරුද්ධ තිබා මුල්ලු මක් විදිහට රටේම මිනිස්සු එකතු ල එක බොහම උත්ස්වාකාරෙන් ලංකාවෙන් නොවෙච්ච විදියට. මෙතෙක් බොහොම සාර්ථක විදිහයට සිංහලහ දෙම අලුත් අවුද්ද සමරුණන් ුව ඇතම මේක විශා ජයග්‍රණකකි විචදේම. අරගය කියනකොට සෙතනින් අයිකරයේ මඟගල් ඇවතයේ විශා යග්‍රහණයක්න් කතර සිද්දුන ොකද හැමදාම ගෙදෙට්ට වෙලා පවුල ඇත්ක දන්න කියන කරතියත්ය එකක අවුද් සමරනට වැඩිය ඒ සිද් වෙච්ච වැඩයි තාමත්ම සුවිශේෂ ඉතිහා ගත වැඩ. ඒ හිද අපඒ එක ඒකට සහාගි වන්නඩ පින්කරපු මිනිස්ස. ඒක දකින්න්න පින්කර මිනිස්සු ේට එකක සොදුුර මතක අපි ්‍රහට අරගෙනයාාව. ගොඩක් අයට ගටලුවක් තියෙනවාමේ. අරගලයා තුළි ගොල් ෙේ දැන්ක් පුස්්තකාලා අදලා විධ විනෝද දේවල් වෙනවා සින්දු කියනවා සහරු භෞදානවා සහර බොඩ්ඩක් මද්‍රව්‍ය පාවිච්චි කර ිසකු තොත න්නවා ඔය ක්කමත් එක් මේක විදනය පැත්තර ගිල්ලා අර අරගලය මතුවෙන්ට හේතුවෙච්ච ඳවීම අමතක වෙලා කියලා පොඩි කතතාාවක්තීර සමහරුන්ටඒක මෙතර ගැටලුවක්තිේ නමුොකද මේ මෙහම ගිහිල්ලා අපේ අරුණට යන්න පුළුවන්. थी, थी, आ, ො මේ හද අරගලයක්කට හැමෝ ඕෝනේ හැමෝමන්ඩනම් හැමෝම පොදු විශ්වාසයක පොදු අරමුණක ඉන්ඩෝනේ ඒ පොදු විශ්වාසයෙන් පොද අරමුණක් මිදුනට පස්සේ අපි ඒෙක්ෙන අපට ඕන විට විනද දටගත් මනිතට ගැටලුවක් කියන්න පුළුවන් අප හැබ අරමුණට දන්මේ අප බලාපොරත්තු ද ඒ හින්ද මන් මේ ගන විශේෂ පහැදිලිකිරීම කරන්න හිතුේ මම දකින්නේ ගෝල්ෆේස් එකේ මිනිස්සුූ යි විදනය කරන දේ විඳගන්න දේ ඇත්තෙම කාලාන්තරයක් තිස්සේ සමාජයක් දේශපාලනකව පාගාගෙන සිටියහාම ගොඩක් විශේෂෙන් තරුුණයට තමන්ගේ නිදහස භුක්තිවිනිට අවස්ථාවක් නැවුන අපි දකිනවා. ලෝකෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල තරුණෝ තාරුණය වින්. සහ හිට ඔන්න පේ කටවන පුල තිස් ගරන්හතලි ලංගලින් ලකු නිදහසක් බුක්තිවිදික. ඇැ ලංකාවේ විදහසනෑ දැන් අප ගත්තුොත්හේම කපල් එක කරලා හිටියත්. එක න කරහ රුමකර යාත් පොලිසි වෙල්ල ඇැ ැන ලටයි එකට විශේෂෙන් පොලිස්ේ මාද ප්‍රශය වල නිවදරනයකුත් කරන හම කරන්න ප හම කරන්න පාගේ ති ඒ සාමාන්‍යෙන් පුද්ගල නිදහස සෑහන දිියට අපක්පාදු කර පරාජ්‍ය පැයගීමට ලක්වත රාජ්‍යක් කාතාවට දේශපාන කරන ොචරමාද පලිමේන්තුයි නිසිගේට පහයි පකිස්ථාන ංග දේශ අපිට වට කාතාව පාලමීන්තුව දශපාලන වා වරත කරු. ත් අපේරටි අපි නොදැක්කට අපි නො හිතවට අපි සමාජයක් විදිහට සාමාන්‍යෙන් මිනිස්සු පෑගිලයිනරට කාන්තාව පෑගිලයින්නේ තාර්‍ය පෑගිලඉන්නේ ඉති මේ සියලු දවල්ලොලින් මිදිලා මේ සියලු දෙවල්ලුලින් නිදහස් වෙලා මිනිස්සුන්ට එක මොහතක් දැන් ලබිලතීර. මේ අරගලය ඇතුළේ නිදහස දැම්ම මිනිසු භුක්ති ින්ට පට රෙන තීර. ඒකනි අරස් පරින්න එකක් කාලයක් උඩයි නැගෙන නැගෙන දර මේ එක අතරපු ගමක් ස්පින්න්න් එක දිගාරනවාගේ කතන්දරයක් විදිහටයිමම් මේක දකින්න මිනිස්සු තමන්ගේ ඇතුළ තිබ හිරකරගෙන හිටපු පාගෙන හිටපු හැඟීම්පු බුදු කරගෙන මිනිස්සු අලුත් වෙලලා ඒ ලබිච්චෙන් නිදහස නොබියව පාලකයන්ට දේශපාලකයන්ට පොලීසියට බය හිටපු මිනිස්සු. කාටවත් බයනඇතුව තමන්ගේ නිදහස බුක්තිවිනිින්ට පටන්ගරගෙන තිරෙනවා මම ඔය එහින්ට ගොඩක් අය එ මනිස්සයි කෑලි කැපෙන සතුටක් දකින්න ගොල් ෆේ එකේක. ඉති ඒක විදනයක් බලට පත්තවල තින ඕු එ නිදහස ලැබුණ හම කාලාන්තර ඇත්තිෙේ පෑගිල හිටපු මිනිසන් ඒේ ටිනාාකම කියලා නිම කරන්න දැ. එහින්දා මේ අරගය ඇතුළේ පලවෙනි ස්ටේජකේදේ පලවනි පියවරේදිී. එන් නිදහස උතුරායාම හින්දා ප්‍රීතිය උතුරායාම හින්දා. මිනිස්සුසා තමන් ඒක වින්දනය කරන්න උත්සහ කරගන්න එක මන්දක්කි හොඳ තත්යක් විදිට මොද පෑගිච්තමිනිසු නිදහසනට පසේ නිදහසට හුරුුණනාට පස්සේ නිහස භුක්තිමවිම දැනගත් අට පස්සේ. නිදහස වටිනාක මේක අග කරන්න ගත්තට පස්සේ. නිදහස හොයාගෙන ආයිආයි එලියටෙනවා. ඒහින්දා මේක හොඳ පදනමක් අරග ලිය ඉදිරියට. ැම හිතන්න පුලවා දැන් අරගල කොචරල්ල අයිද මේ දහට වරේද ක කියලි හිතන්න පුලුව අපිට මතර ත යකු දස් පහලවක් දස අප අරගල කරල කෝ මොකද දැම මේ ඉර කොහෙද කියලා අපි ලෝක අරගල දිහා බැලුහම අරගල කරන්න එච්චර ලේසිනා අරගල කන්න එච්චර ලේසින ලෝක හැම දාම කොහරි අරගයක් පටන් ගැනින් නමුත් අනගල කිරීම එහෙම ලේසිනෑ ඒකට මුළු රටක් සූදානම් කරවන්න මුළු රටක් ලෑස්තිවෙන් මුළල ටකට වේ බේදනාම පිීඩාව තියෙන් ඕන ඉතින්ඒ ඒගේ වෙලාට මතු වෙන දයක් තම අරගලේ ිස්ටම්ම එකක් පේල්වල වැටන කොටතම අරග මතුව හම කාලපඉන්නේ. ඉතින් එහින්ද අරගල කිරීම ලේසින අරගලයට කොච්චර කාලයක් ඇරවාති කියලා නිර්ාණය කිය නෑ කුරුත් කියන ත හ අරගලයක් න දස් විස්ත අරග ඉරව ඇත නිහ ප්‍රපලයක් නෑ කියලා මිනිස්ස ොඩක් වෙලාට අරගලය කියනකේ දිගින්දිගටම යෙදිලාඉන්න අපි දකිනෝ දවස් දහ අටන් ඊජිප්තුවේ මුබාර එලියට යනවා. ඒෙම රාබි විප්ලේ දවෙන කතන්දරයක් එතන ඒකගේ දවස් දහටගගේ කටන සති හයක් ද ග කටයන කරියාව ජනත සතති හයාකට පශස තමයන්න්න කොරයාාව සතිහයක් සති අන්තමල විල සියල් නගර විශාල රැස්ම් ප්‍රමාණයක් කල තමයි උද්ගෝෂණ කර අරග කරය අයින් කරන්න මේගේ ලොකු කාලයක් ඇන්න පුල දැනට මේ තියන පීඩනය අපි දකින ආර්ථික අර්බුදේ පීඩනය විශේෂයෙන් කොළඹ සහ නගරාසන්නව ජීවත්වනසාපේ සාමාන්‍ය මධ්‍ය පාතික පුරවශයයට තමයි විඳින්ද වෙලා තියන්නේ. තම ගමට ගියොත් ගෑස් නැත්තන් දර තියෙනවා. ඒගොල ගොඩක් වෙලාට කුමරුවලින් ගත් වීටික මේ අවරුද්ධ විනාශය ක දන්න හිද තුර රගෙනන්න විුණ නැතුව. ක ෙර කන්න යන ෙදර අප ග සාමාන්්‍ය ගංවල කියන්න පොල් පොල්තියනල හති න ප්‍රශ්යන ලුණු ඉපතු කකාහර ඉන්න පුුවන් කිය දහස මයි අපේ ජනසමාජයේ ගමේ තියන්නේ. එතින් ගමට හාමත්්‍ය පිටේ තිෙනන කොලයක් කඩාගත් හම අලයක් හරගත් හම සාමාන්‍යෙන් වෙලක්කාලා ඉන්න පුුවන්. උයාගන්න පුුවන් එන්න ගොඩක් අයියට ඩසල් වාහන අවශ්‍ය ව නෑ පෙටල්ටික ෙ ෝන ප ද හන්ු ෙක පෙටලගතම ලොක දුරක් කියන්න පුුව තින්ඒය මේ පීඩනය දරන්නේ බොම අඩුවෙන්. හිද ඇයට තාමත්ම අරගල ආගන්තුකයි. ඒ වගේ ආ්ඩුවේ මාධ්‍යය විසින් පනිිවිිය ගමටරන් යන්නෙත් විරයක් විදිට. මො ගල්ල විශේෂන් ගමටැන අන්ඩුව මාධ්‍යම කොට තිීම ොට සිර සෑර ක්කම යට ආඩ්ුව ක්‍රයාාවලට ාග සිරසන් තරගලේ පිබඳව ඇත තතු කියම නක සිරස බල ලංකාව සිට විසි පහ විත වගේ පිනිස අනි සිට හත්ත පහටම මා්‍යයෙන් බොරටි ගම යවන්න වැඩිපුර. එතකොට ඒ නි ේ හත්තමනිසු ගො හදලති රගල විකාරයක් වගේ කල අගල තේරුක්නෑවගේ කලා තින් ඒ අ එතකට මේකට සභාග වන්නති ාන්ස හඩු ඔවුන්ම පීනය දරන්න බරිෙන. එහින්ද අපි යම්මාකාරයකට උපක්‍රම ශීලිෙන්ඩන මේක ගමට අරගෙන යන්න. ගමට අරගෙන යඩ අපිට පුළුවන් ඔය මංකර පියෝජනාවත් තමයි එක ම තරක්නම ගොඩක්කාල්ල තිබ ගට ගම්ි හදනව අනිතැන්වල මක බඩාවල බදුල්ලෙ දරතේීම ලංකාවේ අනිත්තැන්වල ඒවගේ ගම්මාන මතු වේ කියලා බාපොරත්තු වේ. කට ගමට එයන පනනිවිිය විශේෂ මේ සමාදා මාජ දාාලතම මෙතන ශේෂම ක්‍රා බාරය කරම නමක ඔන් onlineයි රගලයක් ඇතරම. අනිත් ජන සමාජයෙන් පි වගේ තරුණ කොටස්සල්ට පුළුවන් වෙන ගමයිඉන්න නැන්දලට මාමලට අයිල්ලට අක්කලට අච්චල සීලටම පනිවේ කියන්න. මොකද දෙැන් මැයියනවා මේ එනවත් එක්කම ඉළඟට කන්නෙට පපුරන්ටගන්නකොට ගොලන්නට තාම පෝරනත්ත හන්ඩ වාශ කරන ටට ලට ීසල්ටි නැත්තම් මේ අබුද ගොලන්ටත් ැන්න ගන්න. ම ෙ ගව පහොරනෑ උද ෝෂනය කරට කො මනිසු පට ස් න කොළොම මි ුන් එක තර දැනුන් නය ලාවේ. කොළමට දැනේ ෙල් දීසල් ගන්න පලි ද හම ගන්න ගෑස්ටික නැතුූ ාම ති ඒ වගේ ගම හට ති දැන වෙ ක් න ති පිට. පනිවිඩය න ගම නිහ දැනත් න කන්නෙතෙක් ල්ළඟ ල්ළඟක ුර කාලත්ක්ක ම දැන ගනී ඉතිං විශේෂයෙන් අපිට මාධ්‍ය අප සමාජ මාධ්‍යයෙන් අමතරව අඩුව තරමි කටින් කට ගිහිල්ලා. කතා කරලා නැත්තනම්පුංචි ලීෆලට ව්‍යාරලා නත්තම් පුංචි පෝස්තර් ව්‍යපාරල ග්‍රාමීීම සංවිධානය වෙලා ගමේ ජනතාව දැනුවත් කරන්න වෙන එය දැනුවත් කරනකං. මංහිතඇන් අරගලය නගරවට සීමවෙල තිය නගරයටට සීමවල තිබහා අපිට අරගලේ නියලිලා එන්න පුලුවන් කාලය ලොක වන්න පුළුව. එන්න මම ම මගේ රීඩන් එක මං බලාපොරොත්තුව අරගලය අදහෙටම ඉක්මටිවරවෙන එකක් නෑ කියලා. කොහොම වනත් අපිට ලැබෙන ආරංචි වලට අනුව මේ වෙනොට ප්‍රධානකඳවරේ ඔයි අපි දකින්න ගෝහෝම් ගෝට ජනාතිපතතියස් වනක අගමැති අස් වනය එක. දැනට ඒගොල්ලො වැඩේට බොහම දුරුවලල ඉන්න බව අපිට පේන තියෙනවා. ඉතින් කොහොම උනත්ඒ අපි දකිනවා දේශපාලනකයන්ේ හුදෙක් ජුන්ටාව න්න ජනාජිපත අගමති ඇතුළොඉන්න ප්‍රධානපුරක්්ක විරක් මේක වට තවඉන්නවා තව සැට්ටක්ට එක තමයි ුටාවක් කක්ලම් පලෙක් එක සකීර්නණයක්හැදන සකීර්ණයම මේ අතරලදාලයන් සුදදානන්ගෙන සංකිීර්ම පරජ වෙන්ඩන සංකීර්ණයම මේ අතරෙන් ස දදාල ගවො තමයි මේ එක වැට. <laughs> . ඒ බ බ න් ර ො ප න ග මට ප නික හ ගට ගම තිරසට ැබිනෙට ජෝ මටි කියන්න එහෙම කිවට අරට එන්න කල්ලියට ම න්ගේ ජුන්ටාවට පිදඩන ලොකොට දැන න එතකට පිඩන ය ගල්ල පුුවන්තරන් දරාගෙන මේක වැැටන්ට නොදේ අල්ලන් ඉන්න ඉල්ලි කරනවා තින් එහින්ද මේකර තව කල්්‍යයනවා මේකර තව කල්්‍යවා. හැබැයි මේක අතාරීද මේක නැතිවේද මේ දේදගල හිතන කෙනකුට හිතෙන්නෙපුලා ඒ එකක දෙන්න තියෙන උත්තේ නෑ මේක අනිවාරෙන් ජනත ජයගරහනකින් ඉවරෙන යිමං හම කියන්නේ. අරගලය පටන්ගන්් හේතුව ආර්ථික අර්බුධය. ඒක තමයි මේක තියන අපි තේරු ගඩව හර තන් මිනිස්සුන්ට ස්ටම් චේන්් කරන්න ලිය බැලයි සුළු කොටසයි දේශපාලගයාගේ මහිදල හොරාකාාව ඒවගන්න ඕන කියලා ඉන්න තව කොටසයි. ඒව න මේක හරය වෙලාති මේක හරය අපි යන ර්ථිකර්බුදයෙන් ගොඩන්න ඕන නෙ තයි ප්‍රමුමකතාව පළවැනි කාරණය. ඉතින් ඔය ආර්ථික අර්බුදය කියන එක විසඳනකංර් අරගලය නිම වෙන්න නෑ ආර්ථික අර්බුදය කියන එක විසඳන්න මේ ආ්ඩුව ඉන්නකක් බෑ. මොකද ඒගොල්ල හින්දායි ආථික අබදය දැන්තියන්නන්නේ ඒගොල්ල ළඟ යාම වෙලඳ පො විශවාසන මාකට කන්ෆිඩසික ඇති හින්දයි ඩොල් රට නොන්න ොල් ට ආවත් තර ආර්ථකබදය මිද පුළුව. එහ නම් මේ ගොල්ල ඉන්නකං ඩොලර් ෙන්නෙත් න? ලනක ර් ර්ථිකරබුද මද ෙන ආර්තික අර්බුදේ මදනකං අරගලයට නිමාවක් වෙන්න හේතුව මනිසුන්ගේ දීම වෙන නැහිද එඉන්ද මේක කොහොම ගියත් ආ්ඩුව අස් වෙනකං ජනතා අරගල දිගලටම ක්‍රියාත්මක වෙනවා මකොද නාව අරගලයක්ක් ට ක්‍රාත්ම කරන්නන තමන් විදඳවන මේ ආර්ික අර්ුද ආර්ික අර්ුද මගේ නැතිකර පද නාව ෙදර ද ෙ ගේ න විදුල ල න්න නැත්. න්න ො ක් හෙතු මයි හ ැ ද చ හ කිය කන් තිබ ය යි හි ග చ . අ්‍යන්ත ංකොලත් භාවයක් එන්න පුලුවන් දේශය නයවලට ගවාගන්නවරයා අ්‍යන්තර වාකූලත්යක් එන්න පුළුවන්.ති මේමත් එක් බල ගොට රජේසයක තනිවාරෙන් ඉදිරිට එලියට භහිව ගොලගි වෘත්තිය සමතිහ සම්ගම් හමලත්තන්ස්වාදීනවා. යම් හැකි නොවුන් එකතුේවි මේක තවර්ධයවීමක් විරට බාපොත්තුෙන්න්න පුළන් හහිද අපි දැනගන්නම ඕන කාරණය තමයි මේ අරගල ඇතුළ තියන සුවිශේෂීම කාරණය. මේ අරගල ඇතුළ තියන සුවිශේෂී කාරණය තමයි මේක ඇතුළ තියෙන අවිහිංසාවාදීත්වය. සහ සාමකාමී භාවය. ආදරී ඒහින්දා අපි දකිවා දැන් දවස් පහලවක් මිනිස අරගල කරලත් තාම ආණ්ඩුවට ඒගොල්න් වලන්ස් පාට්ක් ගොල්න් ගොල වයලන්සල්ට දක්ෂ යුද්ධ ගැන කියන වීරත් දෙ ගැන කියන පිරිසක් නන්නේ ඒගොල්න්ගේ ඒ වලන්ස් පාට් එක මෙතන්ට තම හිංසාවාදී පාට් එක කිසිම වෙලා කරගෙන වෙන ඒ හින්දා අරගලය කවදානිම උනත් ඊටලින් යම් ොක ඒගොල්ලඒ පාට් එක මේ එකට අරගෙනට චාන්සකක් තියෙනවා ො එකතම ගොල්න්ගේ විශේෂිත්ත ගො ොලන්ගේ විශේෂත් ගො ීරං යුද්ධ ගැන ඒවා ගැනතා කර ඒවා ආසාමෙන්න්නටියයක්න දක ගොල යම්පා වෙලාකම මෙතැට යිලස කිය පට් රගෙන නවා ඒ ගොල් ේස්කරගේගන්න පුළුවන් පිටිං ගන පුුවන් එහෙන්දා කොයි වෙලා ව්‍යවත් මං ඔබයින් කරන එකම ඉල්ලීම අපේ හොඳම දේ අපි අවිහිංසාවාදීවීම සහසාමකාමීීම ඒකම තමයි අපේ ශක්තිය. ඒ ශක්තියෙන් ම විතරයි ඒකට මූුණ දෙන්න ඕනේ අපි යම් අවස්ථාවක ප්‍රති ප්‍රහාරල්ල කරන්න ගියොත් අපි වයලට ඩ ගියොත් එත නම අරගලය ඩැමේජ් වෙනවා අරගලයෙන් හානිවෙනවා මිනිස්සුන්ට එන්න බැරිවෙනවා අපිට තව මේකට යන කාලය. සහමයකින් ගන්න ප්‍රතිඵලය අවසානි සටු නොහිත එකක් වෙන්න. පුළුවන් යෙහිදදා ආ්ඩුව යම් වෙලාවක ඉදිරි සටිකීපය තුළ යම් දවස යම් පාට්ට එකක්. යම් වෙලාවක මේක ඇතුළේ වයිලන්ස් ඇටිකරන්ඩ ප්‍රහාර දෙන්න යම් කිසි බලය අක්‍රියාත්ම කරන්න උත්සා කරී. එහහින්ද හැමෝටම දෙන්න ඕන විශේෂ පනිවිඩේ හැම වෙලාවකම අවිහිංසාවාදී වෙන්න සාමකාමීවෙන්න ඒක තමයි අපේ හොනම ලොකුම අවිය ශක්තිය මේකට මුුණ දෙන්න. එ එකකම අපි කිනවා ජාතික ජනබලවේගෙන් දැන් රැසීමක්ට එන මේක නායකත්වේ දෙන් දන ගේ කතන්දර ගොඩක් කියයාගෙනවා මං හිතන්න ඔවුන්ගේ දේශපාලන වැරදි තීන්දුවක් එහෙම දෙයක් මෙතන කැරීමට උත්සහ කිරීම තුළ උුන්ගේම කීර්තියවුන් හානි කරගන්නවා. මේක නිර්පාක්ෂික ජනතාවගේෙන්ම මතුවෙච්ච මහ ජන අරගලයක් මෙතනදී සමස්ත දේශාලනයෙන් හැමෝමගේ මිනිසු ප්‍රතික්ෂය කරමිින්නවා. ඉතින් ඔවුන් මේයාකාරයෙන් මෙතරට පැමිණිට උත්සාහකිරීම මං හිතනවා ඔවුන් අනාගතේ ගන්න වැරදි අනාත අනාගතයට උන්ට හානියක් වෙන වැරදි දේශපාලන තිීරණයක් කියලා. ඉතිං එහින්ද ඔන්ට යලත්තේ ගැන කල්පනා කරන්නට කියෙන මේකට කාටවත්ඒ වෙ මේති ඔය තියෙන පක්ෂවලින් ඇවෙල්ලා නංදෙන්ඩ ඒවට නැත නාකත්වෙදෙන්ට ෙම පිළිගන්න තත්යක්න ොකද මෙතන දින්නේ මිනිස්සු මෙතන නායකත්වය දෙන්නේ සාමාන්‍ය මිනිස්සු මේකට සංවිධාන පක්ෂමුකුත් නැති මිනිස්සුන් බල සවි බල ගන්නවන මිනිස්සුන්ගේ අරගලයක් මිනිස්සු විසින් කරන මිනිස්සුන්ගේ ප්‍රශ් ගැටලූ සසදන්න. ඒකම තමයි මහින්ද ද නායකව ටෙඩි යන කෙනෙ නැති බල එතනද කවර හිටියන යවවා සහරන්ටවන සල්ලිදීල නවන්න පුළුවන් සමහරුන්ට මරන් පුළුවන් අතලන් ගො ගන්න යම්මමාකාරෙ මර්ධය කරල මේ යන වනතට හරන් පල ල න හම දිරිපත් කරන්න කෙනක් නායෝක අඳරගන්න දෙෙන්න ඒත් මේ ඇතු තින ජයග්‍රහණයක් ඒකමයි මිනිස්සේකට සියලු හන්ඩාමලින් එක තුවෙලයි එකයි මේ ලංකාපපුර හිදවන් ළුවන්ගලී. එ මේ ඇතුල තින ුණාත්ම ක්ෂ ඒව අ ිින්සාවාදයේ සාමකාමිත්‍යව සංවිධායක් නැතිකම නායකව නැතිකම නිර්පක්ෂිකකිවීම සියලුදේ මේ ඇතුළ තියෙන ගුණාංග ඒව නැතිවෙන්න ඒවල් ඒව නැති කරගන්න තැන අපිට පාඩුයි. ඒ හින්දා ඒදවල්ල අපිට ආරක්ෂාරගන්න පුළුවන් මංහිතවා මේක අපි බොහොම ඉවසීම ස් හටරගෙන නිවාරය මේ ජයග්‍රහණනිගරෙන ඒ ැන සි කතක් නෑඒ ආර්ථික විද්‍යාත්මකයි ඒක අනිවාරයෙන් සමාජ විද්‍යාත්මකයි ඒහනුව මේ අරගලය ජයග්‍රහණයකින් වරනවා මිනිසුන්. අරගල යම්මරක විවර වන්නේ දට පසේන්තර්පාලන නන්තර්පාලනක ප මසාහක චද තියන්න ිියෝ සල ි ගර ාල්ල තිවා ඉතින් අරගලය යවර වන්නේ යම්සේදට පසේ රිකාරි ෆේසකට ගන්න අර්වාසාහ ඇතුල ත්‍රීම් ගවන් රිිකාවරය ට පස අන්න පස බිල් ිින් ේකට හදන්නව බිල්ඩි ේ යන ට පවස කරන සංකල්ප සමාජගත කරමින් අපින්න මිනිසුන්ගේෙම දායකත්වය මිනිස්සුගේ සහභාගිත්ය මත අපිට පුළුවන් වෙන රට හදනතැනක රිිල් ිේ එකක රගෙන න් එක වේගෙන් හදන්නත් ඕන එතකොතම අපිට නයටික ගවීමේ හැකියාව තින ණයගෙවන්නඩ හැකිියාව අද උදාාකරගත්තර පස්සේ රටේ ප්‍රශ්න සාමාන්‍ය වෙන පුළුවන් ඉතින් මිනිස්සු අවදි වුණ අට පස්සේ ආය ඒ රට පාගල පල් හට දාන්නට බෑ දැන් රටේ තියර වාසනාව තමයි අපේ රටේ මිනිස්සු අවදි වෙලා ඉන්න එක අරකිව මේ මනිසුන් අවිධ කරන්න බෑ නිදිියන් ඉන්න බය ඉන්න කියල පෑගෙන දැන්ගේ මිනිසු අවදි වෙලා ඉන්න ටික අවදදිවෙන්ඩින්වා ගම්මල ඒය තවදදුනට පසේ රට වෙනස්ලේව. ඒහි රටේ වැදගත්මදී මිනිසු අවදි වෙලා දියුණු වඩසු උදානම්වින්ම වෙන නායකරෝද පක්ෂද ක්ඩායම්ට මත ඩිපෙන් නොවී ඒගේ පාලන බලයට යගේ පැෑගිල්ලට යටත් නොවී. ඒඉන්ද එඒ නිදහස් බොක්තිවින්න ගම ඒ සතුට ප්‍රීතිය බුක්තිවිදිද ගමන් අපි දිගාටම මේ නිදහස් සාමකාමී අරගලයේ නියලිලයි මශක්තිමත්ව ආණ්ඩුවෙන් යම්මර්ධනයක් දිරියට එන්න ඉඩක ඩක්තියෙනවා, ඒකටත් අපි අවිහිංසායෙන්ම සසාමකාමීත්‍යයෙන්ම මුහුණ දෙමු. ඒකයි මේක සවිශේෂත්යකයිපේ ක්දිය මේක ජයග්‍රහණයෙන් නිම කරලා ඉක්මටරටේ රිකවරරි ේසකටයි රීබිල්්ඩිින් ේකටයි අර්ගෙනයමු. ඔබ සමට ජයග්‍රහහි දවක්වයවා.